ඉගන්නවා මගේ YouTube channel එකට ඔයාලා හැමදේම ඔන්න අද අපේ දෙවෙනි වීඩියෝ එක විදිහට අපේ දෙවෙනි vlog එක විදිහට අරන් ආවිලා තිනවා මේ දවස්වල කවුරුත් කතා කරන කාලික මාතෘකාවක් ගැන විශේෂයෙන්ම කොරෝනා වෛරස් එකත් සමග COVID-19 එක්ක එළියට වචනයක් කියනවා අපි කතා කරන්න යන්නේ නම් අපි කතා කරොත් PCR එහෙම නැත්නම් අපි කියනවා polymerase chain reaction ඉතින් මේ පරිශ්‍රණයට ගොඩක් දෙනෙක්ට මූණ දෙන්න වෙලා තියෙනවා දැන් තියෙන සමාජ තත්ත්වයත් එක්ක ඉතින් ගොඩක් දෙනෙක් කතා කරනවා PCR ගැන එක ගන්න එක එක විදිහට කතා වෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන මේ වීඩියෝ එකෙන් PCR එක කරන්නේ කොහොමද? PCR එකේ නිර්වචිතතාවය කොහොමද? මොන වගේ කන්ඩිෂන් වලද PCR කරන්නේ කියන කාරණා වීඩියෝ එකේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. PCR කියන්නේ කී දිගුණම තමයි polymerase chain reaction. මේ නමේ තියෙන මුල් ලකුණු තුන අරගෙන තමයි PCR කියන නම හැදිලා තියෙන්නේ. මූලිකවම PCR කියන පරීක්ෂණය සිදුවන්නේ අපි තෝරාගත් විශේෂිත DNA කොටසක පිටපත් මිලියන ගණනක් ඉතා කුඩා වේලාවක් තුළ ඉතා නිවැරදිව සකසා ගැනීම තමයි සිදුවන්නේ. ඒක සමහර කට්ටියට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මේ DNA කොහෙද තියෙන්නේ කියන එක. අපි දන්නවා DNA තියෙන්නේ අපේ ඕනෑම සෛලයක් ගත්තොත් සෛලයක සෛලීය ක්‍රියාපාලනය කරන නියෂ්ටියක් තියෙනවා. ඒ නියෂ්ටිය තුළ වර්ණ දෙහය තියෙනවා. වර්ණ දෙහය තමයි හැදිලා තියෙන්නේ DNA වල. මේකම දාලා අදහසක් ගන්න දන්නති කට්ටියට කියන්නේ ඉතින් මේ අපි ගන්න DNA අපි තෝරා ගන්න විශේෂිත DNA කොටසක පිටපත් සෑදීම තමයි PCR පරීක්ෂණයේදී සිදුවන්නේ. අපි දැන් බලමු PCR පරීක්ෂණයක් කරන්න මූලිකවම අවශ්‍ය වෙන ද්‍රව්‍ය මොනවාද කියලා. අපිට පළමුවෙන් ඕන PCR මැෂින් එකක්. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙන එන්සයිම කිහිපයක්. මේ අතරින් කිහිපයක් තමයි DNA polymerase enzyme එක, reverse transcriptase enzyme එක සහ ඊට අමතරව අපිට ඕන වෙනවා DNA primers. DNA primers කියලා කියන්නේ තනිදාම කුඩා DNA අණු. ඊටත් අමතරව අපිට අවශ්‍ය වෙනවා nucleotides. එහෙම නැත්නම් අපි කියනවා nitrogenous බෂ්ම කියලා. මෙන්න මේ මූලික ද්‍රව්‍ය ටික තමයි අවශ්‍ය වෙන්නේ PCR පරීක්ෂණය මූලිකව සිද්ධ කරන්න. අපි දැන් බලමු PCR පරීක්ෂණය කොහොමද කරන්නේ කියලා. අපි මුලින්ම කරන්නේ COVID-19 වැදුණු රෝගියෙක්ගේ sample එක ලබා ගැනීම. මේ sample එක ලබා ගන්නකොට අපි පාවිච්චි කරනවා nasal swab එක. කොහොමද දැකලා ඇති? nasal swab එකේ වැඩිදුර අවබෝධය සඳහා ඡායාරූපයක් වීඩියෝ එකේ කෙළවරේ දාන්න. ඊට අමතරව අපි sample එක ගන්නකොට මේ sample එක අපි එකතු කරගන්නේ රෝගියාගේ උගුරු අන්තයෙන්. මොකද වෛරස් එක වැඩිපුරම රැඳිලා තියෙන්නේ උගුරු අන්තය නිසා. අපි මේ ලබා ගන්න වෛරස් එක අපි ඊට පස්සේ ඇතුල් කරන වෛරස් ට්‍රාන්ස්පෝර්ට් මීඩියම් එකට. එහෙම නැත්නම් වෛරස් එක විනාශ වෙන්න පුළුවන්. නැත්නම් වෛරස් එකට දාලා ඇන්ටිබොඩීස් නිපද වෙන්න පුළුවන්. ඉතින් මේ කියන කරුණු වළක්වා ගන්න වෛරස් sample එකේ swab එක අපි මේ වෛරස් ට්‍රාන්ස්පෝර්ට් මීඩියම් එකට ඇතුළත් කරනවා. ඇතුළත් කරලා තමයි අපි මේ වෛරස් sample එක පරීක්ෂණාගාරය වෙත යොමු කරන්නේ. ඉතින් මේ PCR පරීක්ෂණය සිදුවෙන්නේ අපි එදිනදා දක්නේ සාමාන්‍ය පරීක්ෂණාගාර තුර නෙවෙයි. මේ සඳහා විශේෂිත වූ පරීක්ෂණාගාර සකසලා තියෙනවා. ඒ තුළ තමයි මේ PCR පරීක්ෂණය සිද්ධ වෙන්නේ. තව දෙයක් මතක තියාගන්න ඕන රටින් රටට මේ PCR පරීක්ෂණය කරන ක්‍රමය වෙනස් වෙනවා. මොකද අපි වෛරස් DNA එකේ තෝරා ගන්න විශේෂිත කොටස රටින් රටට වෙනස් වෙනවා. ඒ අනුව ඒ සඳහා භාවිත කරන ප්‍රයිමර්ස් වෙනස් වෙනවා. ඒක අපි මතක තියා ගන්න ඕන දෙයක්. තමන් වීඩියෝ මුලදී කිව්වා PCR කියන්නේ DNA පිටපත් කිරීමක් කියලා. දැන් කොරෝනා වෛරස් එක කියන්නේ RNA මූලික කරගත් වෛරස් එකක්. PCR පරීක්ෂණය RNA සඳහා සිදු කරන්න බෑ. දැන් ඔබ හිතනවාද කොහොමද එනම් මේක කරන්නේ කියලා. අපි ඉස්සල්ලාම කරන්නේ COVID-19 වෛරස් එකේ තියෙන RNA එක DNA එකට වඩා පත් කර ගැනීම. ඒ සඳහා තමයි කලින් පැරසෝ reverse transcriptase කියන enzyme එක පාවිච්චි කරන්නේ. ඊට පස්සේ නිපදව ගන්න මේ වෛරස් DNA එක අපි යොමු කරනවා PCR machine එක තුළට. PCR machine එක තුළදී තමයි ඊළඟ ක්‍රියාවලිය සියල්ලම සිද්ධ වෙන්නේ. ඇත්ත වශයෙන්ම PCR machine එක තුළදී සිදුවන්නේ thermal cycling කියන ක්‍රියාවලිය. ඔබට තේරෙන විදිහට කිව්වොත් එහෙම උෂ්ණත්වය වැඩි කිරීමක් උෂ්ණත්වය සිසිල් කිරීමක් සහ නැවත උෂ්ණත්වය වැඩි කිරීමක් යන ක්‍රියාවලිය චක්‍රයක් ආකාරයට සිද්ධ වෙනවා. මම මේ චක්‍ර සිදු වෙන ආකාරය වීඩියෝ එකේ කෙළවරෙන් ඔබට දාන්න අවබෝධ කරගන්න පහසු වෙන්න සියල්ලම විස්තර කරන්න මේ වීඩියෝ එක පොඩ්ඩක් දික් වෙනවා. ඉතින් මේ චක්‍ර 30ක් 35ක් පමණ අපි එක වෛරස් sample එකට සිදු කරනවා. මේ චක්‍ර සිදු වෙන ආකාරය මම වීඩියෝ එකේ කෙළවරෙන් ඔබට දාන්න තේරුම් ගැනීම පහසුව සඳහා ඔබට මතකයි මම කලින් පැවසුවා ප්‍රයිමර්ස්. ඉතින් අපි මේ වෛරස් DNA කොටස අඳුර ගන්න ෆ්ලෝරසන්ට් කියන වර්ණක පාවිච්චි කරනවා. කොච්චර දුරට අපි අදාළ DNA වල ප්‍රතිවන්ත වෙලා තියෙනවද කියලා දැනගන්න.
අපේ PCR මැෂින් එකේ තියෙන CCD කියන කැමරා එකෙන් මේ ෆ්ලෝරසන් කලර් එක කොච්චර දුරට ප්‍රතිවන්ත වෙලා තියෙනවද කියලා අපිට අපේ මැෂින් එකේ මොනිටර් එකේ ප්‍රස්ථාර එක ආකාරයෙන් පෙන්වනවා. මම ඒ ප්‍රස්ථාර දෙක ඔබට වීඩියෝ එකේ උඩින් දාන්නම්. ප්‍රස්ථාරයේ දකුණු පැත්තට බර වෙනවා නම් අපි කියනවා එයා COVID-19 පොසිටිව් patient කෙනෙක් කියලා. සාමාන්‍ය සල්රේකී ඉරක් වැනි ආකාරයට පෙන්වුම් කරනවා නම් අපි කියනවා negative patient කෙනෙක් කියලා. ඉතින් මේ ආකාරයට තමයි ඔබට කෙටියෙන් විස්තර කරොත් PCR පරීක්ෂණය කොහොමද වෙන්නේ සහ positive negative කොහොමද අඳුරගන්නේ කියන එක පැහැදිලි කරන්නේ. ඉතින් මේ PCR පරීක්ෂණේ අපි තව කතා කරන දේ තමයි මේකේ තියෙන වාසි සහ අවාසි ගැන. ඉතින් අත්ත වශයෙන්ම වාසි ගැන කතා කරනවා නම් නිර්වදිතාවයේ ඉතා වැඩි පරීක්ෂණයක් විදිහට තමයි විද්‍යාර්ථීන් PCR පරීක්ෂණ සලකන්නේ. සාමාන්‍යයෙන් 70%-72% ක පමණ නිර්වදිතාවයක් තියෙනවා PCR පරීක්ෂණේ. ඉතින් PCR පරීක්ෂණයේ තියෙන විශේෂම අවාසිය තමයි මේ සඳහා ඉහළ මිලක් ගත වෙනවා PCR පරීක්ෂණය කරන්න. මේ වෙනකොට ශ්‍රී ලංකා රජයත් විශාල මුදලක් යොදවලා දෙනවා PCR පරීක්ෂණ සඳහා. ඒ වගේම විශේෂිත දැනුමක් සහිත රසායනාගාර ශිල්පීන් ඕනිනවා මේ පරීක්ෂණය කරන්න. සාමාන්‍ය පරීක්ෂණාගාරවල සිටින සේවකයන්ට මේක කරන්න බෑ. ඒ වගේම තමයි මේ සාම්පල් එක ලබා ගන්නකොට පොඩ්ඩක් වේදනාකාරී. ඒකත් එක්තරා මට්ටමක අවාසියක්. ඒ වගේම මේ සාම්පල් එක ලබා ගත්තට පස්සේ පරීක්ෂණාගාරයට යවන අතරතුර ඒ කාලය වැඩි හෝ අඩු වීම මතත් PCR පරීක්ෂණයේ ප්‍රතිඵල රඳා පවතිනවා. සාමාන්‍යයෙන් කාලය ගොඩක් ගත වුණොත් එහෙම වෛරස් වලට අදාළ ඇන්ටිබොඩිස් නිපදවෙන්න පුළුවන්. එතකොට වෛරස් එක විනාශ වීමේ හැකියාව වැඩි. එතකොට අපිට පරීක්ෂණයට අවශ්‍ය වෙන වෛරස් ප්‍රමාණය මදි වෙන්න පුළුවන්. ඒකත් එක්තරා මට්ටමක අවාසියක්. මේ PCR කියන පරීක්ෂණය එළියට ආවේ COVID-19 කියන වෛරස් එකත් එක්ක නිසා ගොඩක් දෙනෙක් හිතන්න පුළුවන් මේක පාවිච්චි කරන්නේ COVID-19 අඳුරගන්න විතරක් කියලා. එහෙම නැහැ. තවත් හොඟක් රෝග නිශ්චයන් සඳහා PCR පරීක්ෂණය අපි පාවිච්චි කරන උදාහරණයක් විදිහට බැක්ටීරියා ආසාදන ඇඟිලි සලකුණු ලබා ගැනීමේදී අවුලෙන් ඥාතීන් අඳුනා ගැනීමේදී ඒ වගේම අණුක ජීව විද්‍යාත්මක පරීක්ෂණ ඒ වගේම ජාන තාක්ෂණය සම්බන්ධ පරීක්ෂණ මේ කියන හැම දෙයක්ම PCR පරීක්ෂණය අපි යොදා ගන්නවා. ඉතින් මේ ගැන තමයි ඔයගොල්ලෝ මූලික වශයෙන් PCR ගැන දැනගන්න අවශ්‍ය කියලා මම හිතන්නේ. ඉතින් මම හිතනවා වීඩියෝ එක අවසන් වෙනකොට PCR ගැන ඔබට යම්කිසි දල අවබෝධයක් ලබා ගන්න පුළුවන් නැති කියලා වැදගත් දෙයක් ගැන ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.